ක්ලෝරෙක් ඇස් දෙකට තියලා තද කරලා පස්සේ මම මුණ දිහා බලන කයි ඉඳලා මගේ ඇස් දෙකට විද්දා ඒවා ඒක පංච කැලි දාලා එබ්බුව ඇස් දෙකට මෙහෙම බෙල්ල තදක මේ බෙල්ලේ නියපොතු පාරවල් තියෙන්නේ බෙල්ල මිරිකලාම 2018 මංජුල මල්කාන්ති කුවේට් ගියේ බැරිම තැන සැමියා උපතින්ම ආබාධිතයි වැඩකලේ සතිපොලේ ත්‍රිවිල් එකක් අරගන්න ගොඩ යන්න හිතාගෙන ඇයි රට ගියා වැඩ කළාට පඩි ලැබුණ නැහැ. බැරිම තැන දෙවරක්ම සේවස්ථානෙන් පැන ගියා. ඊට ක්ලෝරෙක්ස් ඇස් දෙකට තියලා තද කරලා පස්සේ මම මුණ දිහා බලන කයි ඉඳලා මගේ ඇස් දෙකට විද්දා ඒවා. ඒක පංච කැලි දාලා එබ්බුව ඇස් දෙකට. මෙහෙම බෙල්ල තදක මේ බෙල්ලේ නියපොතු පාරවල් තියෙන්නේ බෙල්ල මිරිකලාම. අගෝස්තු 27 වෙනිදා මල්කාන්ති ලංකාවට ආවේ හිස්සතින්. ඇස්වල කඳුළු තිබුණට පෙනුම තිබුණේ නැහැ. රට විරුවන් ගැන වගකිව යුතු විදේශ සේවා නියුක්ති කාර්යංශය අත දුන්නා මංජුලා මං මුලා වෙන්නේ නැහැ ලංකාවට ඇවිල්ලා ගියා මං අපේ මෙහ අනුරාධපුරයේ විදේශ සේවකට එයාලා කිව්වා ඒකට පිළියමක් ගන්න බෑ මගේ කාල සීමාව ගිහිල්ලා තියෙන්නේ ඒ ඉවරුනේ කොරෝනා හින්දා අපිට එයාලා එන්න දුන්නේ නැහැ ආබාධිත සැමියක් ගොඩ දාන්න රට ගිය මංජුලා මල්කාන්තෙත් දැන් ආබාධිතයි දැන් ගෙදර වේල හොයාගෙන කන්නේ දැන් බොහොම අමාරුවෙන්. මගේ දරු පැටව 4 දිනක් ඉස්කෝලේ යනවා. මම නැති බැරිකමට මම ගියේ. මගේ ණය බෙල්ලටම හිර වුණා. මගේ මහත්තයා පොලේ යනවා. ඉතින් එයාට පොලට යන්න ටීවිල් එකක් වාගේ ගන්න බලාගෙන හිටාගෙන තමයි මං රට ගියේ එක් කරගන්න බැරි වුණා. ඉතින් මට ඒ දේවල් කරගන්න ඉතින් අත්තලක් දෙන්න කියලා තමයි මං කියන්නේ. මෙවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක.